සුබ දවසක් ඕගොල්ලෝ හැමෝටම මගේ ලංකාවේ ඉන්න මගේ මිනිස්සුන්ට මේ වෙලාවේ අනිවාර්යයෙන්ම කියන්න ඕන දෙයක් කියලා හිතෙච්ච නිසා තමයි මම මේ වැඩ කරන වෙලාවෙන් පොඩි කාලයක් අරගෙන ඕගොල්ලන්ට මේ වීඩියෝ එක එවන්නේ මොකද සෑහෙන්න අහිංසක මිනිස්සු පුංචි ළමයි කියලා කියන්නත් බෑ මොකද මැදි වයසේ මිනිස්සු වයස් පරතරයකින් තොරව සෙන්ට් පීටර්ස්බර්ග් වලට රෂියාවල සෙන්ට් පීටර්ස්බර්ග් වලට මිනිස්සු ගෙනත් දානවා බල්ලු බල්ලු වගේ මේ දවස්වල ලොකුම මාෆියා එක තමයි සෙන්ට් පීටර්ස්බර්ග් වලට මිනිස්සු ගෙනත් දාන එක මම දන්නේ නැහැ මේව කරන්නේ අම්මා හරි يعني හරියට මේ අම්මා තාත්තගෙන් ජාතක වෙච්ච මිනිස්සුද කියලා මොකද බිස්නස් වීසා එකකට බිස්නස් වීසා එකක් ස්ටුඩන්ට් වීසා කියලා පොඩි ඩවුන් පේමන්ට් එකක් මිනිස්සුන්ගෙන් දාගෙන ලොකු ප්‍රොෆිට් එකක් තියාගන්නවා රුසියාවට ගෙනල්ලා මොකද දැන් ලංකාවේ අපේ ඉන්න බහුතරයක් මිනිස්සුන්ට කොහේ හරි රටක එල්ලෙන්න තමයි ඒගොල්ලෝ බලන් ඉන්නේ මොකද ඒගොල්ලොන්ගේ ඔළුවල් දැන් බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ ලංකාවේ කිසිම ෆියුචර් එකක් නැහැ ලංකාවේ ජීවත් වෙන්න බෑ අනිවාර්යයෙන්ම වෙන රටකට යන්න ඕන ගේමක් ගහන්න කියලා හරිද වෙන රටකට ආවට පස්සේ තේරෙයි තමන් ඉපදිච්ච රට තමන් ජීවත් වෙච්ච රට කොච්චර දෙක දැන් ඕගොල්ලෝ දැන් මේව කතා කරද්දී ඕගොල්ලෝ හිතයි ඇයි මූ ඉන්නේ ඇයි එන්නේ නැත්තේ කියලා එන්න බෑ මොකද කරගන්න දේවල් තියෙනවා ඇචීව්මන්ට් තියෙනවා ඒව කරගන්න ලංකාවේ වාතාවරණයක් තිබුණ නැහැ. ඒ කියන්නේ අපි ඇත්තටම දැනුමක් නැතුව රටකට ආවේ. ඒ ඇවිල්ලා සෑහෙන දුක් විඳලා යම් තාක් දුරට තත්ත්වයක් හදාගෙන ඒක මේන්ටේන් කරන ගමන් ඉන්නේ. අපේ ගෝල්ස් වලට යන්න අපි සල්ලි හම්බ කරන්න ඕනේ. හැබැයි ඒක හරි විදියට කරන්න ඕනේ. මොකද ඕගොල්ලෝ ඇවිල්ලා මෙහි ඉල්ලීගල් ජීවත් වෙනවා කියන්නේ කොයි වෙලාවෙත් හිත බයෙන් සැනසීමෙන් නිින්දක් නැහැ. ඕගොල්ලොන්ගේ අඩුම ගානේ මෙහි වැදගත් ඩොකියුමන්ට්ස් ටික රෙජිස්ට්‍රේෂන් එක වීසා එක හරියට වැලිඩ්ද ඔය දේවල් හරියට නැතුව මෙහි පාරකවත් ඇවිදින්න බෑ මිනිස්සු කියයි කරන්න පුළුවන් බැරි නෑ හොරාට ඇවිද දූදූ ඉන්න පුළුවන් හැබැයි ඒක හැමදාම කරන්න බෑ ඒක සතියක් දෙකක් කරන්න පුළුවන් වුණාට ඒක මාස්පතා අවුරුදු පතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි බිස්නස් වීසා එක ලංකාවෙන් අවුරුද්දකටම වදිනවා ඒ කියන්නේ දවස් 365ටම පොතේ වීසා එක වදිනවා ඒ වදින්නේ ස්ටුඩන්ට් වීසා එකක් නෙවෙයි ඒ වදින්නේ අනිවාර්යයෙන්ම බිස්නස් වීසා එකක් කවුරු හරිම කියනවනම් අවුරුද්දකට ස්ටුඩන්ට් වීසා එකක් වදිනවා කියලා ඒක ඉම්පොසිබල් ඒක කවදාවත් වෙන්න විදියක් නැහැ ඒ අනිවාර්යයෙන්ම කරන්නේ හොරෙක් අනිවාර්යයෙන්ම මෙහෙ එක කරන්නේ හොරෙක් මෙහෙට දැන් අලුතෙන් ළමයි ඇවිල්ලා තියෙනවා කැම්පස් එකක් දැකලා නැහැ ඒ ළමයින්ගේ ස්ටුඩන්ට් ගෲප් එකක් නැහැ ඒගොල්ලෝ ඇඩ්මිෂන් වලට ගිහිල්ලා නැහැ රෙජිස්ට්‍රේෂන් වලට ගිහිල්ලා නැහැ මෙඩිකල් එකකට ගිහිල්ලා නැහැ ආපු දවසේ ඉඳලා ඊළඟ දවසේ වැඩ ජොබ් වල බල්ලෝ බලල්ලෝ වගේ ජොබ් වල වැඩ සමහර ළමයි ඉන්නවා දුක් විඳිනවා සාමාන්‍යයෙන් පැය 16 පැය 18 වැඩ කරන ළමයි ඉන්නවා ලෙඩ වෙනවා මේවයි ක්ලයිමේට්ස් 4-5ක් මාරු වෙන රටවල් මේ ඒ අනිත් එක දැන් ඉස්සරහට ඉන්නේ වින්ටර් එක රෂියා වල තමයි ලෝකේ වැඩිම වින්ටර් එකනේ සයිබීරියා තියෙන්නේ මෙහි එක ඒරියා එක එතකොට මේ වගේ රටකට කිසිම දෙයක් බලන්න නැතුව ලංකාවේ මොන වගේ තරාතිරමක ඉන්න ළමයෙක් වුණත් කිසිම දෙයක් බලන්න නැතුව ගෙනල්ලා ඇතැල්ලා දානවා. උන්ගේ පස්සෙන් ඉන්නේ නැහැ. උන්ට හරි ගයිඩන්ස් එකක් නැහැ. කිසිම දෙයක් නැහැ. නිකන් ඔහේ බල්ලෝ බලල්ලෝ වගේ කොල්ලෝ ගෙනත් දානවා උන්ගේ ඩොලර්ස් ටික ගන්න. උන්ට ඩොලර්ස් ටික හම්බුනාම උන්ගේ ප්‍රොෆිට් එක උන් ගන්නවා. මොකද මල්ලි මේ ගාන තමයි පොඩි ඩවුන් පේමන්ට් එකක් තමයි ඔයා දාන්න ඕනේ. එතකොට අපේ කට්ටිය ඕකේනේ. අපේ මිනිස්සු ඕකේ කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂයක් දාන්න කිව්වම අපේ මිනිසුන්ට ප්‍රශ්නයක් නැහැනේ මේ වෙලාවේ ලක්ෂ දානවා මොකද වීසා එක වැදිලා ඔයා රටට ආවට පස්සේ තමයි මල්ලි ඉතුරු සල්ලි ටික දෙන්න ඕනේ කියලා කිව්වට පස්සේ ඒක මාර සැටිස්නේ ඒක මාර සැටිස් ඉතින් ඒක නිසා ගොන්නු වගේ අවුලක් නැහැ ට්‍රස්ට් කරනවා සමහර වෙලාවට ওই වීසා ගන්න මිනිස්සයා මෙහෙට ඇවිල්ලා අවුරුද්දක් ඇති නැත්තම් අවුරුදු දෙකක් ඇති අවුරුදු තුනක් ඇති මොනවාද තියෙන එක්ස්පීරියන්ස් එක ඒ මිනිහා දන්නේ නැහැ ඒ මිනිහගේ රෙජිස්ට්‍රේෂන් එක ගහගන්න තැනක් ඒ මිනිහා දන්නේ නැහැ ඒ මිනිහට හරියට ගෙයක් හොයාගන්න තැනක් හොස්ටල් වල මැක්කෝ ගක මත් බලු මැක්කොත් එක්ක නිකන් මකුණොත් එක්ක ජීවත් වෙන මිනිස්සු කවුරු හරිම මෙහෙ ඉන්න පරණ ගෝතේක් අල්ලගෙන කවුරු හරිම වැඩ කර නැති මිනිහෙක් අල්ලගෙන වීසා කරන්න පුළුවන් කියලා දැනගත්ත ගමන් ලංකාවේ ඉන්න මිනිසුන්ට මෙහෙ දිව්‍ය ලෝකයක් කියලා මේ බොරු හෙවන් එකක් පෙන්නනවා මෙහෙ නැති දේවල් මවා පානවා Facebook කරි මොකක් හරි social platform එකක් කරා බොරු හෙවන් එකක් මිනිසුන්ට පෙන්නලා මෙහෙට මිනිසු ගෙන්න ගන්න එක තමයි ඇයි එහෙම කරන්නේ මොකද උන්ට කන්නවත් නැහැ උන් මෙහෙ low budget කිංගලා තමයි ওই වීසා කරන්නේ ඒ කියන්නේ උන්ට ප්‍රසාවක් කරගන්න තරම් moral නැහැ guts නැහැ තව එක එක්ක ගෙනල්ලා තමයි උන් හම්බ කරගන්නේ උන් ජීවත් වෙන්නේ කාලා ගන්න මේ වගේ crisis එක තමන්ගෙම මිනිසු වැටිලා තියෙද්දි ඒ මිනිසුන්වත් පාගලා හම්බ කරනවා කියන්නේ උන් ඇත්තටම මං නම් හිතන්නේ අම්මා තාත්තලාට ජාතක වෙච්ච මිනිසු කියලා කියන අනිවාර්යයෙන්ම කවුරු හරි කැත සත්තුන්ට ජාතක වෙච්ච උන්
මොකද මෙච්චර ප්‍රශ්නයක් වෙලා තමන්ගේ රට වැටෙමින් තියෙන්නේ. අනිත් එක මෙහෙමයි, හරියට දෙයක් කරනවා නම් කිසිම පර්සනලි කාත් එක්කවත් තරහක් නැහැ. මෙතන නම් වශයෙන් කියන්න කිව්වොත් ඕන තරම් ඉන්නවා මෙහෙට. එහෙම මිනිසු ගෙන්නන මිනිසු, හරියට තමන්ගේ මූණ පෙන්නගෙන කරන මිනිසු ඉන්නවා. ඒ මිනිසු දඟලන්නේ නැහැ, ඒ මිනිසු හොයන්නේ නැහැ අරම ගන්නවා මෙහෙම ගන්නවා කියන්නේ. කවුරු හරි කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් ඒ උදව්ව කරා එච්චරයි. ඒක හැබැයි ඒ ටු ඉසට් ඇත්ත පැහැදිලි කරනවා. මල්ලි මෙහි අමාරුයි, මෙහි ක්ලයිමේට් අමාරුයි, මෙහි ජොබ් අමාරුයි, පැය ගන්න වැඩි, පාර්ට් ටයිම් කියලා දෙයක් නැහැ මෙහි. ෆුල් ටයිම් තියෙන්නේ. ඔයා ඉගෙන ගන්න ගමන් මෙහි ජොබ් කරන්න එනවා නම් ඒක සාමාන්‍යයෙන් කරන්න අමාරුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දුප්පත් ෆැමිලියකට ඒ දේ කරන්න බෑ. අපි දන්නවා අනිවාර්යයෙන්ම මිනිස්සෙක් රටේ ඉන්නේ 100%ක් සල්ලි තිබිලා නෙවෙයි. ඒක පළවෙනිම පොයින්ට් එක. සල්ලි තිබිලා නෙවෙයි රටේ ඉන්නේ. සල්ලි හම්බ කරන්න තමයි ඉන්නේ. අපේ හැමෝගෙම පර්පස් එක මනී අර්න් කරන්න. හැබැයි ওই මනී අර්න් කරන්න අපි ලංකාවේ ණය වෙලා නෙනේ. සාමාන්යයෙන් අපේ අම්මලා තාත්තලාටත් එහෙම ලොකුවට ප්‍රොපර්ටිස් නැහනේ. එතකොට ඒගොල්ලෝ කරන්නේ කොහෙන් හරි රෝලක් ගහලා මේව කරනවා. දැන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රොබ්ලම් එක ඒකනේ. කවම දාවත්ම ඒජන්සි කාර්යෙක්ටවක්වත් ලංකාවේ ඇක්ෂන් එකක් ගන්න බෑ. අල්ලපු ගෙදර එකාට බයයි. අල්ලපු ගෙදර එකාගේ තියෙන ප්‍රශ්නෙට බයයි. මොකද අම්මා තාත්තගේ ඉඳලම ඌට කියන්නේ එපා එපා කියලා ඇඩ්වයිස් කරනවා. ඔයා කියන්න එපා, ඔයාට හේ රට අමාරු වුණා, ඔයා චාටර් වුණා, දුක් විඳ කියලා කියන්න එපා අල්ලපු ගෙදර මිනිස්සුන්ට. ඔයා කියන රට හරි නෑ, අනේ හේ ඉන්න බෑ, අම්බ කරන්න. ඔය තියරි එක තමයි ලංකාවේ මෙච්චර කාලයක් දිව්වේ. දැන් තමයි ඔය පොඩ්ඩක් සෝෂල් මීඩියා අප්ඩේට් වෙච්ච නිසා මිනිස්සු වීඩියෝ කරලා එක එක්කෙනාගේ වැරදි අප්ලෝඩ් කරන්න ගත්තේ. නැත්තම් කවදාවත් මේ ජීවිත කාලෙටම ඔය මිනිස්සු අල්ලගන්න හම්බෙන්නේ නැහැ. ටිකක් ජපානෙට අහුවෙනවා, ටිකක් කොරියාවට අහුවෙනවා. රැල්ලට රට යන්න එපා. එකක් තමයි රැල්ලට යන මොරිෂස්, මෝල්ඩියුස්, සීෂෙල්ස් යන මිනිස්සු බව ජීවිතේ දිනිනවා. ඒ කියන්නේ තමන්ගේ ටාකට් එක තියෙන්නේ කොතනද, ඒ මිනිස්සයා කොහේ ගියත් දිනිනවා. ඉන්දියාවට ගියත් ඒ මිනිස්සයා දිනිනවා. මොකද ඒ මිනිස්සයා නිදි මරාගෙන කොහොම හරි තමන්ගේ ටාගට් එකට යනවා. ඒක ලංකාවේ හිටියා කියලා ඒක බැරි වෙන්නේ නැහැ. මොනා හරිම දෙයක් කරන්න පුළුවන් පොඩ්ඩක් හිතලා බැලුවොත් තව අපි අත්හදා බලපු නිදි දේවල් ලක්ෂයක් ඇති. එහෙම බැරිම කෙනෙක් ඉන්නවනම් රටකට ආවට ප්‍රශ්න නැහැ. ඒත් හරි විදියකට මේ වෙලාවේ මම කියන්නේ ඕගොල්ලන්ට ජෝතිෂ ප්‍රවේදයේ බල බල මේ බාලගිරි දෝෂය වගේ ලංකාවට එලා ඉන්න කියලා. හරි මිනිස්සුන්ව ටැලි කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ලංකාවේ රෙජිස්ටර් කරපු ඒජන්සි තියෙනවා, ඕන තරම් තියෙනවා. ගිහිල්ලා හොයන්න ඕන. මේ අද බැලුව හෙට සල්ලි දාන්නම් අයියේ කියලා බැංකු නම්බරේට සල්ලි දාන එක නෙවෙයි වීරකම. ඒක ඇවිල්ලා තනිකර කොන්නකමක්. මොකද තමන්ගේ පර්සනැලිටි එක සීරෝ. එතකොට මොකද මිනිස්සෙක් ගැන හොයන්න තුන් මෙහෙට ඇවිල්ලා අවුරුද්දක්වත් නැති මිනිස්සුන්ට සල්ලි දාන්න එපා කවම දාවත්. මේ විශේෂයෙන්ම මම දන්නේ මං ඉන්න රට ගැනනේ. මං දන්නේ මම ඉන්නේ රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් වල. මම දන්නේ මං ඉන්න රට ගැන. එතකොට මට කියන්න පුළුවන් මේ රට ගැන විතරයි. දැනුවත් ඕන තරම් රටවල් වල මේ 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 ජරා වැඩේ වෙනවා. දැන් මිඩල් ඊස්ට් ගත්තොත් ඩුබායි වල, කටාර් වල, කුවෙට් වල, සෞදියේ, බහරෙන් වල මිනිස්සු පාරවල් වල සරන් දාගෙන නිදි තිරිසන් වගේ. අපේ මිනිස්සු ඒ කවුද? ඉන්දියන් කාර් එකක් ගෙනල්ද, පක්කෙක් ගෙනල්ද, බංගලෙක් ගෙනල්ද? නෑ, කවුරු හරිම කාලකන්ණි ලංකාවේ ඒජන්ට් බල්ලෙක් විසිට් වීසකක් ගහලා හරි මල්ලි උඹට මේ දේ හදලා දෙන්නම් කියලා ගෙන්නලපු නිසා තමයි ඒ මිනිස්සු පාරවල නිදාගන්නේ. ඒක නිසා මේ වීඩියෝ එක බලන කවුරු හරි කාට හරිම කෙනෙක්ට මොලයක් කියලා දෙයක් තියෙනවා නම්, මොලයක් කියලා නම නාමයක් තියෙනවා, දැනට වීසත් හරි දාලා හරි තියෙනවා නම් ඒ වීසල් කැන්සල් කරපන්. මොකද උඹලට මෙහේ ඇවිල්ලා බිස්නස් වීසකේ අවුරුද්දක් ඉන්න පුළුවන්. හරිද? අපි හිතමු ඕගොල්ලෝ රටින් පිටවෙල් නැතුව මාස 3ක්, සාමාන්‍යයෙන් රූල් එක හරි රූල් එක නම් ඕගොල්ලෝ මාස 3කට සැරයක් රටින් පිට වෙන්න ඕන. අපි හිතමු එහෙම පිට නොවි හිටිය කියලා. ප්‍රශ්නයක් නැහැ නේ, ඕගොල්ලෝ දන්නවනේ අවුරුද්දක් වීසා පොතේ තියෙන හින්දා. ඕගොල්ලෝ අවුරුද්දේ චූන් එක ගනි, එක අවුරුද්ද හැබැයි ওই චූන් එක. ඊට පස්සේ රෙජිස්ට්‍රේෂන් ගහ ගන්න විදියක් නැහැ. ඊට පස්සේ පොලිසියෙන් පාර පස්සේ එලවනා වීසා නැහැ, කිසි දෙයක් නැහැ. මෙහෙ මෙත්‍රෝ එක යන්න විදියක් නැහැ. පයින් ඇවිදින්න වෙන්නේ, බස්තල හොරාට යන්න වෙන්නේ. ඕ වගේ ප්‍රශ්න රසකට මුහුණ දෙන්න වෙනවා. ප්‍රධාන හේතු ටික තමයි ඔය. එතකොට අර වියදම් කරපු ගාන කවම දාවත් කවර් කරගන්න බෑ. මොකද අරගොල්ලෝ ලොකු ප්‍රොෆිට් එකක් තියලා බිස්නස් සීස් එකට උපරිම පට්ට අඩු ගානක් යන්නේ. මාර කොස්ට්ලි එක. එච්චර අඩු ගානක දෙයකට ඩොලර්ස් බල ගානක්, ඩොලර්ස් 1200ද 2000ද ඔය වගේ ගණන් දීලා මෙහෙට එන්න එපා. ලක්ෂ 10 9 දීලා මෙහෙට එන්න එපා බිස්නස් වීසා. බිස්නස් වීසා එකක් ලක්ෂ 4 5කට වැඩි වෙන්නේ නැහැ. ඔච්චර ලොකු අනිත් එක ඒක ඇවිල්ලා කරන්න පුළුවන් දෙයක් නැහැ. ඕගොල්ලොන්ට මෙතන ගූ නැත්තම් බිස්නස් වීසා කියන කේ තේරුම ට්‍රාන්ස්ලේට් කරලා බලන්න. බිස්නස් වීසා කියන්නේ ව්‍යාපාරික වීසා කියන්නේ මොකද්ද? ඕගොල්ලෝ ව්‍යාපාරයක් කරන්න දෙන්නේ නැත්තම්, ව්‍යාපාරයක් බලන්න දෙන්නේ නැත්තම්, මෙහි වර්ක් කරන්න දෙන්නේ.
බිස්නස් වීසා කියලා කියන්නේ ඕගොල්ලන්ට මෙහි රටට එන්ට්‍රි වෙන්න දෙන්නේ මෙහි බිස්නස් එකක් ඔයාලට කරන්න පුළුවන් ද කියලා බලන්න. ඒ වගේ මීන් එකක් ඒකේ තියෙන්නේ. එතකොට මේ මිනිස්සු ඉමිග්‍රේෂන් එකේ ඉඳලම මෙහි පොලිසිය ඉඳලම බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ ඇපියරන්ස් එක ගත්තම බිස්නස්මන් කෙනෙක්. නැතුව මේ හඩ් එකක්වත් වැඩ කරන වැඩකාරයෙක්වත් සර්වන් කෙනෙක්වත් මොකෙක්වත් නෙවෙයි. ඔගොල්ලෝගේ ඇපියරන්ස් එකේ ඉඳලම මේගොල්ලෝ හයිලයිට් කරන්නේ ඒක. එතකොට ඔගොල්ලෝ කොහොමවත් ෆේල් වෙනවා. ඔගොල්ලෝගේ ඇක්සන්ට් එක ෆේල් වෙනවා. මොකද මේ ගම්වල ඉන්න ඈත මේ දුප්පත් මිනිස්සු මේ අපේ රේඩියෝ එකේ තාමත් නිවුස් අහන මිනිස්සු තාමත් පත්තර බලන මිනිස්සු තාමත් ඔය සෝෂලයිස් වෙච්ච නැති මිනිස්සු ගෙනල්ල මේ රටවල් වලට ඇතරීම මොනව දන්න කියලාද? එක කණුවක් වටේ රවුන්ඩ් තුනක් ගහුව මේ මිනිස්සේ දන්නේ නැහැ අනිත් මිනිහා ඉන්න තැන. ඒ වගේ ලොකු රටවල් මේක. මහාද්වීපයකට වැඩිය ලොකු රටක් මේක. මේකට මිනිස්සු ගේන්නන්න එපා. ප්ලීස් මේක නවත්තන්න. මේකට මිනිස්සු ගෙනත් දාන්න එපා. මේකට මිනිස්සු ගේනවනම් හරි විදියට ගේන්න. හරි තැනකට ගේන්න. මේ මිනිසුන්ට ඇත්ත කියලා ගේන්න. තෝ ඒ තරුණ පොඩි පොඩි කොල්ලෝ ගෙනාවට ප්‍රශ්නයක් නැහැ. උන්ට දෙයක් අල්ලගෙන ඉන්න පුළුවන්. ඒ ජරා විදියට ගෙන්නන්න එපා. මොකද උන්ගේ තරුණ කාලේ විනාශ කරන්න එපා. ඇත්තටම අපේ දැන් මේ අපි මේ ගෙවන්නේ මේ ක්‍රයිසිස් එක තියෙන්නේ ලංකාවට විතරක් නෙවෙයි. මේක හැම රටකටම තියෙන ක්‍රයිසිස් එකක්. මේ මේ දැන් රුසියාවට අනිත් එක මේ වෙලාවේ සැන්සන් යන්නේ. මෙහි ලිවින් කෝස්ට් එක ටිකක් වැඩි වෙලා තියෙනවා. يعني කලින් ජීවත් වුණාට වැඩිය මෙහිත් දැන් අමාරුයි තත්ත්වෙ. ඉතින් ඒක නිසා මේ වගේ රටකට එන්න හදනවා නම් ඒක දෙපාරක් හිතන්න. මෙහි හොඳයි, මෙහි සුන්දරයි, මෙහි ලස්සනයි. මෙහි හරි වීසා ඒජන්ට් කෙනෙක් හොයාගෙන හරි විදියට ආවොත් මෙහි හොඳයි. හරි විදිය කියලා කියන්නේ මේ ඩොලර්ස් 5000 4000 දෙන්නේ. උපරිම ඩොලර්ස් 3800කට උඩ දෙන්න එපා. 3500 3800 ඔය 3000 ගාණෙන් උඩ ගෙවන්නම එපා. මොකද ඒ ගෙවල ඇවිල්ලා මෙහි එච්චර ගාණක් earn කරන්න බෑ. දැන් මේ දවස්වල jobs තියෙනවා. මේ දවස්වල job ටිකක් කරකිනවා. ඒක නිසා මේ දවස්වල ගේමක් ගහන්න පුළුවන් කමක් තියෙනවා. නැත්තේ නෑ. සාමාන්‍යයෙන් මාසෙකට ලක්ෂ එකහමාරක් 120ක් වගේ cover කරගන්න පුළුවන් තැන් තියෙනවා. දැන් මේක කිව්වමත් සමහර අය toxic වෙලා ඒ මාත් එක්ක මේ අරගන්න. ඒ කියන්නේ මම දැනුවත්ව මම කියන්නේ ඒ වගේ ගණන් හොයාගන්න පුළුවන්. හැබැයි මාර දුකක් විඳින්න ඕන. මාර කට්ටක් ගන්න ඕන. සමහරලාට ඔයාලට නිදා ගන්න වෙන්නේ දවසට පැය 3ක් වෙන්න පුළුවන්. පැය 2ක් වෙන්න පුළුවන්. සමහර නිදා ගන්න නැති වෙන්න පුළුවන්. මොකද මම දන්න සමහර මල්ලෙල ඉන්නවා. උන් නිදා ගන්න නැහැ. උන් ඩේ ෂිෆ්ට් එකත් කළා, නයිට් ෂිෆ්ට් එකත් කළා, ඩේ ෂිෆ්ට් එකත් කළා. ආයෙම දිගින් දිගට කන්ටිනියු කරනවා. එතකොට ලෙඩ වෙනවා. පිස්සු වගේ සල්ලි හම්බ කරන්න බැහැ මේ රටවල. යුරෝප් යනවා කියලා ටික සෙට් එකක් යුරෝප් යනවා. ඒව ඔප්ෂන් නෙවෙයි, ඒව සොලියුෂන් නෙවෙයි. පොඩ්ඩක් හරියට හොයලා යන්න. රටේ ඉන්න මිනිස්සුන්ට ප්‍රෙෂර් කරන්න එපා. කොයිලාවෙත් කෝල් කර කර අපිව ගන්න බැරිද අපිව ගන්න බැරිද? එතකොට හොඳ මිනිස්සෙක් වුණත් කන්වර්ට් වෙනවා නරක මිනිහෙක් විදියට. මොකද ඌත් බලන එතකොට කමන්නේ මුගෙන් ඩොලර්ස් ටිකක් හරි මුගෙන් යුරෝ ටිකක් හරි උගේ මාජින් එක තියාගෙන උඹලව කොහෙට හරි ඇතැල්ලා දානවා. මිනිස්සෙට ටිකක් රිලැක්ස් එකක් දෙන්න. ඒ මිනිස්සෙට ඒ ෆ්‍රී ටයිම් එකේ අරගෙන හරියට එක්ස්ප්ලেইন කරන්න දෙන්න. මොකද්ද කියලා? ඕගොල්ලෝ තව සති දෙක තුනකින් මැරෙන මිනිස්සු නෙවෙයි. ලංකාවේ අපිට තව සෑහෙන කාලයක් ජීවත් වෙන්න පුළුවන්. අනික කවදාකරිම ලංකාව ওই තියෙන තත්ත්වෙන් ගොඩට එනවා. එහෙම නැති වෙන්නේ නැහැ. කවදාවත් ලංකාව කියන දේ නැති කරන්න බෑ. ඔయిత කලින් ඕනතරම් වසංගත ඇවිල්ලා තියෙනවා. අපි ඒකට ෆේස් කරලා තියෙනවා. ඒ එහෙම තියෙන එකේ ඔය මේක ඇවිල්ලා සාමාන්‍ය දෙයක්. ඕක මේ ලොකුවට ඔළුවට ගන්න ඕන දෙයක් නෙමෙයි. මගේ අම්මා තාත්තා, මගේ නංගි මල්ලි සහෝදරයෝ ඔක්කොම ලංකාවේ ඉන්නේ. නෑ මමත් බය වෙන්න ඕන. මම තුන් ටිකටක් ගාලා මේ රටට ගිරුණ නෑ. මමත් කවදගාරි හම්බ ගල්ලා මම ලංකාවට එනවා. මොකද අපේ ජීවත් වෙච්ච රට අපිට මේ රටවල ලැබිලා එච්චර ෆීල් එකක් දැනෙන්නේ නෑ. අපි නිකන් මේ බල්ල බලල වගේ හිඟන්න වගේ මේවා හම්බ කරන එක වෙන්නේ. රටකට ගියා කියලා පඩසෝ දානවා නම් ඇත්තටම පර්සනලිටි සීරෝ මිනිහෙක්. තමන්ගේ රට වතක් සේරු කළා. මම මේ රටේ ඉන්නේ මට මෙහෙ මාර ලයිෆ් කියලා කියනවා නම් ඇත්තටම මට අනුව නම් මගේ ඇංගල් එකට අනුව නම් පර්සනලිටි එක ඇටිටියුඩ් එක සීරෝ මිනිහෙක්. මොකද අවුරුදු 25ක් 26ක් තමන්ගේ රටේ ජීවත් වෙලා ඉපදිලා ගිහිල්ලා අවුරුද්දකට එක දෙකකට වෙන රටක ප්‍රෙසිඩන්ට් කෙනෙක් හරි වෙන රටක් හරි ලොකු වෙනවා කියන්නේ ෆේල්. දැන් අපි දන්නා මෙහි පුටින් ඉන්නා ඇත්තටම හොඳයි. එයාගේ පාලනය හොඳයි. එහෙම මිනිස්සුෙක්ගේ හොඳ කියන එක වෙනයි. නිකන් ඇඟට ගන්න එකයි දෙක දෙකක්. අපි හැමතිස්සෙම කෙනෙක්ගේ හොඳක් දැක්කොත් කියන්න ඕන එක වෙනයි. ඒක ලොකුවට අපේ කරේ තියාගන්න එක වෙනයි. ඒ නිසා පින් සිද්ධ වෙයි. දෙයක් බලනවා නම් හරියට හොයලා හරියට අහලා දන්න කෙනෙක්ගෙන් විස්තර අහලා එන්න. මගේ Facebook එකට ගොඩක් අය මැසේජ් කරනවා, මට කතා කරනවා. මට පුළුවන් විදියට මම පැය 16ක් වැඩ. මගේ පැය 16ෙන් මට ෆ්‍රී ටයිම් එකක් හම්බෙච්ච ගම මම හැම එකකටම කතා කරනවා, උත්තර දෙනවා. නැත්තම් ඔය තව YouTube channels තියෙනවා සෑහෙන්න. චැනල්ස් ගොඩක් තියෙනවා යූටියුබ් එකේ. මට නම් කියන්න බෑ. ගොඩක් යූටියුබ් චැනල්ස් තියෙනවා. හැම එකම වගේ කියන්නේ එන්න එපා. හැම එකෙම පෙන්නලා දීලා තියෙනවා. ගොඩක් මේ හොඳ දේවල් පෙන්නලා දීලා තියෙනවා. ඒගොල්ලෝ කියන දේවල් අහන්න, ওই වීඩියෝ වල තියෙන දේවල් බලන්න. ඕගොල්ලන්ට මෙහෙට එන්න අවශ්‍යම නැහැ. මෙහෙට නෙමෙයි කොහෙට හරියන්න ඕන. මොකද රටවල් වෙනස් වෙයි, ෆ්ලැග් එක වෙනස් වෙයි. හැබැයි සිටුේෂන් එක එකයි. යුරෝප් කියලා දැන් මහා ලොකු ආතල් එකක් නැහැ යුරෝප් ඇතුළෙත්.
ඒකත් දැනට ගිහිල්ලා ඉන්න මිනිස්සු දන්න. ඔය මීට අවුරුදු 10කට 15කට කලින් පැනපු මිනිස්සුන්ට මෙච්චර රෂ් එකක් තිබුණ නැහැ. මෙච්චර කම්පිටිෂන් එකක් තිබුණ නැහැ ලෝකේ. ඉතින් මේ මිනිස්සු කොහොම හරි දුක් ඉඳලා මේ මිනිස්සුන්ගේ ටාගට් වලට ගියා. දැන් මේ උබලා අපිට ඒක කරන්න අමාරු. ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ගෙදර මිනිස්සු ණය කරලා ලෝන් එකක් ගහලා ගිහිල්ලා මෙච්චර ක්‍රයිසිස් එකක් තියෙන රටකට අපි වාරික දාන්න ඕනේ. සමහරට පාන් කෑල්ලක් කාලා ඉන්න පුළුවන් දවසෙම. ඉතින් ඔය වගේ සෑහෙන ප්‍රශ්න තියෙන වෙලාවක් මේක. ඒක නිසා පින් සිද්ධ වෙයි. දෙයක් හොයනවා නම් හරියට හොයන්න, හරියට දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න. ඕ ලංකාවේ ඕන තරම් මිනිස්සු ඉන්න ඇඩ්වයිස් ගන්න ඕ සම්බන්ධ. ඕ කල්චර් සෙන්ටර් තියෙනවා, එම්බසි තියෙනවා. ඕවට ගිහිල්ලා පොඩ්ඩක් විස්තර අහන්න, හොයන්න. රටකට වීසා එකක් ගන්නත් කොහොමද? ඕවා නෝටිස් බෝඩ් වල ඩීටේල්ස් දාලා තියෙනවා වෙන වෙනම. ඒව බලන්න නැතුව නිකන් සෝෂල් ප්ලැට්ෆෝම් එකේම හාර හාර අවුස් අවුස් ඉන්න එපා. ගෲප් හදාගෙන ඒවයි ටිකක් හොරු ටිකක් රඟපානවා. පේජ් හදාගෙන ටිකක් රඟපානවා. ඒජන්සි වල ටිකක් කාලකණ්ණි රඟපානවා. හොඳ ඒජන්සි තියෙනවා, හොඳ ඒජන්සි තියෙනවා. ඒගොල්ලන්ට ටොකු කාලයක් ඉල්ලන ඔය වැඩ ටික කරගන්න. එතකොට මේ පටස් පටස් ගාලා රටකට යන්න බෑ. සාමාන්‍යයෙන් මාස 3-4ක් යනවා. ඒ වගේ හරිහමං විදියකට ජොබ් එකක් වල හොඳ වර්කන්සි එකකට නැත්තම් හොඳ යුනිවර්සිටි එකකට යන්න ඒ වගේ කාලයක් යනවා. නැතුව මේ ලැග් ගෙවල් වගේ තීන පුංචි ඒවට යන්න පුළුවන් මාසෙක අහමාරින් දෙකේ. ඒක නිසා පරිස්සමෙන් හැමෝම පරිස්සමෙන් බිස්නස් වීසා එකකට නම් කවම දාවත්ම එන්න එපා. මොකද ඔයාට චූන් එක තියෙන්නේ උපරිම මාස 4-5යි. ඊට පස්සේ ඔයාගේ චූන් එක ඉවරයි. ඔයාට කවුරුත් මෙහි උදව් කරන්නෙත් නැහැ. මොකද ඔයා එන කෙනා, ඔයාව ගෙන්නන කෙනා මෙහි පරිණත කෙනෙක් නෙවෙයි නම්, එයාට මෙහි කන්ටැක්ට්ස් නැත්තම් අපේ මිනිස්සුන්ගේ මනුස්සකම කියන එක සෑහෙන එතන බිඳුවට වැටෙනවා. මොකද එහෙම උදව් කරන්න බයයි මිනිස්සු. හරිහමං වීසා එකක් ගහන්න නැතුව, හරිහමං දෙයක් කරන්න නැතුව අපේ කෙට්ට කන්න ටිකක් දෙන්නත් මිනිස්සු බයයි. මොකද මට්ටු වෙලා තියෙන පනිෂ්මන්ට් කාලා තියෙන මිනිස්සුන්ට සෑහෙන උදව් කළා. ඉතින් ඒක නිසා මේ කියන වචනයක් ගන්න කතා කරන්නේ තනිකර වේදනාව, තනිකර ඇත්ත. ඉතින් ඒක නිසා එන්න එපා. මට කිසිම අවශ්‍යතාවයක් නැහැ ඔයගොල්ලෝ ආවත් නැතත්. මට තියෙන දුක මගේ මිනිස්සෙක්, මගේ ලංකාවේ මිනිහෙක් කොවිලාකාරී අමාරු වැටෙන එක නවත්ත ගන්න ඕන නිසා තමයි මේ ටික හරි කතා කරේ. හැමෝටම උත්සර්ණයි, ජේසු පිහිටයි, පරිස්සමෙන් ඉන්න හැමෝම හැමෝටම සුබ දවසක්.